දෙස්සිදෙස් අපි හැමෝම එස්සෙල් දේශයයි. අද අපි එස්සෙල් දේශය විශේෂ පුද්ගලයෙකු සමග මේක ඉන්නවා ලයිස්ට් 39 දෙනෙක් නාම යෝජනා බාර දුන්නා. එක්කෙනෙක් අභාව ප්‍රාප්ත වුණා. දැන් 38 දෙනෙක් ඉන්නවා. ප්‍රධාන ජොකියෝ 3 දෙනෙක් දුවනවා. රනිල්, සජිත්, අනුර. එතකොට මීට අමතරව නිකන් අපි ජන සමාජයේ කතාබහට ලක් වෙන දියු කලක සිට ලක් වෙන පුද්ගලෙක් තමයි ඒස්පී ලියනගේ. ඔහුත් පුරුදු පරිදි සුපුරුදු පරිදි ජනාධිපතිවරණයට නාම යෝජනා බාර දුන්නා. ආයුබෝවන් ඔබතුමා. ආයුබෝවන්. ආයුබෝවන්. දැන් අපි දැක්කා මේ පුවත්පත්වල තිබෙනවා වත්කම් හා බැරකම් නාම යෝජනා දෙනකොට තිබුණු ප්‍රධාන තිදෙනෙකුගේ. එතකොට ඊට පස්සේ තියෙනවා ඒ පක්ෂ විසින් මැතිවරණ නියාමන කොමිසමට පනතකින් සම්මත කරන 2023 ඒ අය බාර දෙනවා ඒ අයගේ ඒ අයට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය 4.3 බිලියන් ඉල්ලනවා වික්‍රමසිංහ, 4.3 බිලියන් ඉල්ලනවා සජිත් ප්‍රේමදාස, 3.8 බිලියන් වියදම් කරන්න අවසර ඉල්ලනවා අනුර කුමාර දිසානායක. නමුත් කොමිෂම කියනවා නෑ 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 එහෙම සල්ලි දෙන්න එහෙම සල්ලි වියදම් කරන්න බෑ. සෑම දේශපාලන පක්ෂයකටම අපේක්ෂකයෙක් වෙනුවෙන් වියදම් කළ හැකි උපරිමය 1.8 බිලියන් රුපීස්. ඔබ කොපමණ මුදලක් වියදම් කිරීමට බලාපොරොත්තු වෙනවද? ඔබගේ වත්කම් බැරකම් ප්‍රකාශය ඉදිරිපත් කරාද? මම පැහැදිලිවම මගේ වත්කම් බැරකම් ප්‍රකාශය ඉදිරිපත් කරා. අද විතරක් නෙමෙයි, මම හොඳ ඔබතුමා දන්නවා මම ඇවිල්ලා බොහොම හොඳ සාර්ථක ව්‍යාපාරිකයෙක්. මගේ වත්කම් බැරකම් ප්‍රකාශ මම අද නෙමෙයි හැම අවුරුද්දෙම අපේ ආදම්බ දෙපාර්තමේන්තුවට දීලා තිනවා. අද වෙනකන් නියමටම බදු ටික ගෙවලා තියෙන්නේ, සතයක්වත් ගෙවන්න ණය නැත. හරි. ඔබගේ ප්‍රධාන ව්‍යාපාරයේ කුමක්ද? මගේ ප්‍රධාන ව්‍යාපාරයේ ඉඩම් වෙළඳාම. ඉඩම් මිලදීගෙන කට්ටි කොට විකිණීම. විකිණීම. එතකොට නිවාස තැනීම, අපාර්ට්මන්ට්ස් වගේ දේවල්? ඒව මම කරන්නේ නැහැ. කරන්නේ නැහැ. ඔව්. හරි. මොකද මේ ASP කියන එකේ තේරුම? ඇත්තටම ASP කියන්නේ මගේ නම. ඔව්, ඒක තමයි. ලියනගේ තමයි ඊට පස්සේ. මගේ ASP ලියනගේ මගේ සැබෑ නම ඇවිල්ලා ASP ලියනගේ නෙවෙයි. PSA ලියනගේ. ප්‍රින්ස් සොලමන් අනුර ලියනගේ. එතකොට මම අපි බොහොම දුප්පත් පවුල් වලින් ආපු අය. මගේ තාත්තත් ගුරුවරේ. ඉතින් මගේ තාත්තාගේ අපේ පවුලේ 9 දෙනයි. ඒ දවස්වල තාත්තලා ඉතින් දන්නවනේ රූපවාහිනී නෑ, ගෝන් විදිරිය රෑ 9ට ඉවරයි. ඉතින් වැඩේ දරුවෝ බෝ කරන එක තමයි වැඩේ. ඔව්. ඔව්. ඉතින් ඒ හින්දා දැන් මං හිතන්නේ දර්ශනත්තුමාගේ පවුලෙත් ඇති අඩුම ගානේ 8 දෙනෙක්. නෑ, මගේ මමයි නංගි මල්ලි. එහෙම. ඔව්. හරි, හොඳයි. දැන් සමාවෙන්න මං ඇහුවමයි ඇවිල්ලා ඒ විදිය පවුලක්. ඉස්සර පවුල් වල අඩු ගානේ 8 දෙනෙක්. ඔව්. මං පිළිගන්න ඔබ කියන කතාව. ඔව්. එතකොට ඒකට හේතුව තමයි එකක් ආර්ථිකය හොඳ ස්ථාවරයක ඒ දවස්වල තිබ්බා. 9 දෙනෙක්ට අපේ තාත්තා කණ්ඩ දෙනවා කියන එක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ලොකු බාධාවක් නෙමෙයි. බාධාවක් උනේ නෑ. නමුත් අද අමාරුයි. අද දැන් මම විවාහ ජීවිතයටපත් වුණා, මට ළමයි දෙන්නේ නෑ. මට හොඳට ධනය හම්බ වුණා. මට උනුණා අර මගේ තාත්තා වගේම 9 දෙනෙක් හදන්න. ෆුල් ට්‍රයි කරා, නිවාඩු දාලා ගෙදර හිටියා. වැඩේ හරි ගියේ නෑ. දෙන්නයි. දෙන්නයි. දෙන්නගෙන් වැඩේ නැවතුණා. හරි, හොඳ වෙලාවට. ඔව්. මේ ආර්ථික අර්බුදෙත් එක්ක. නෑ, ඉතින් මේ ආර්ථික අර්බුදව ප්‍රශ්න නෑ. ආ, ඔබතුමාට ප්‍රශ්නයක් නෑනේ. හරි, ඊළඟ දේ තමයි මට මතකයි අද වගේ මම එතකොට ලංකාවේ නෙමෙයි හිටියේ. සැටලයිට් රූපවාහිනී සේවයක වැඩ කරනවා යුරෝපයේ එක්තරා රටක. ඔව්. මං ජාතික පුවත්පත් ඉරිදා කියවනවා. ඔව්. මෙහි ඉන්නවට වඩා එහෙ ඉන්නකොට ඒ රූපවාහිනිය නිසාම වැඩ කරපු ඒකේ ඔබාමාගේ යස් වී කැන් ඩූ කියන මොටෝ එක ස්ලෝගන් එකෙන් ඡන්දි ඉල්ලනවා පළමු වතාවට බැරක් ඔබාමා. බැරක් ඔබාමා. හරි. එතකොට ඔබ ශ්‍රී ලාංකික පුවත්පත්වල සිංහල මාධ්‍යෙන් පිටුවක් පුරා ඔබාමට පක්ෂව දැවැන්ත දැන්වීමක් පළ කරනවා.
බැලූ බැල්මට හිතෙනවා මොකක්ද මේ ස්පී ලියනගේ කරන විකාරය කියලා. ඔව්. උත්තරයක් අවශ්‍යයි. ඇත්තම දර්ශනමැතිතුමනි ඕක ඔබාමට නෙමෙයි මම ඉස්සල්ලාම කරේ ජෝර්ජ් බුෂ් කියන ජනාධිපතිවරයා. ජෝර්ජ් බුෂ් කියන ජනාධිපතිවරයා දෙවන වතාවට ඉල්ලනකොට මුළු ලෝකෙම නක්ෂත්‍රකරුවන් කියා හිටියා. ඉන්දියාවේ අය පවා කියා හිටියා ඔහු පරදිනවා කියලා. ඉතින් මම දවසක් මන් ටිකක් අමුතු වැඩ කරන්න මම උත්සාහ කරන මිනිසෙක්. ඉතින් මම දැන් දවසක් උදේ පාන්දර පොඩි ටොයිලට් එකට වෙලා මම පොඩි බොග් එකක් දාගෙන ඉන්නකොට මට ඇහෙනවා මේ ජෝර්ජ් බුෂ් කී මේ මැතිවරණය ගැන යනවා. අනේ මම දැක්කලා කාර්තව්‍ය ඉවර කරා ඉක්මනට ඇවිල්ලා කෝල් එකක් දුන්නා මගේ ඇඩ්වර්ටයිස් කරන එක්කෙනාට. ඇඩ්වර්ටයිසිං ඒජන්ට් එන්න කියලා ගිහුවා. මට ඕනේ සෑම පත්තරයකම ෆුල් පේජ් එකක් දාන්න මේ ජෝර්ජ් බුෂ් ගැන, ඔබාමා ගැන දෙවනුවාවේ. හරි. එතකොට චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ සමය. එතකොට මගෙන 1994 න් පස්සේ. ඔව් එතකොට මම දැම්මා උතුමාණනි ඔබගේ ජයග්‍රහණය වෙනුවෙන් මාගේ සුභපැතුම්. එතකොට දැන් පත්තරවල එකකවත් කිව්වා මේක ජාත්‍යන්තර මෙව එකක් මෙහෙම දෙයක් කවුරුත් කරලත් නැහැ. මේක අලි මුට්ට ක්‍රියාවක් අන්තික මේක වෙන භයානක වැඩක්. මේක අපිට ෂුව නැහැ මෙයා මොන අදහසක් තියාගෙන මේක දානවද කියලා. ඒ නිසා මේකට ඉඩ දෙන්න බෑ කිව්වා. මං කිව්වා ඉතින් ඕගොල්ලන්ට ලක්ෂ ගාණක් පිටුවකට සල්ලි අඹ වෙනවා නම් ඒ දවස්වල මැතුමා මිලියන 2-3ක් කියන්නේ පට්ට ගාණක්. මම බැලුවේ නෑ ඒක බලලා මං හිතුවා කම්මෝ චිකාගෝ චරිතයක් වෙන්න ඕනි. ඒ හින්දා ජෝර්ජ් බුෂ්ගේ ෆුල් ජෝර්ජ් බුෂ් අත්තවලන් ඉන්න ෆොටෝ එකත් එක්ක මගෙන් දැම්මා. මං එතකොට මිලේනියම් ඩෙවලොප්මන්ට් ඇම්බැසඩර් කෙනෙක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයත් එක්ක මං රාජකාරිය කරනවා. හැබැයි මට ඕනේ චරිතයක් වෙන්න. මං හිතුවා මේක අපේ භාෂාවෙන් කිව්වොත් එහෙම පොරක් වෙන්න. පොරක් වෙන්න ඕනේ. එතකොට මං මේක ජාත්‍යන්තර වශයෙන් මං දන්නවා මේක කොහොම හරි ගේම එක දිනයි එක්ක පරිදි. දෙකම දින ඔබගේ දෙකෙන් මට සල්ලි ටික විතරනේ අපතයන්. ඉතින් දැම්මා දානකොට මට මේ ඔය අපේ පත්තරේ සිරි රණසිංහ ඔය දැන් ඉන්න බොහොම ප්‍රවීණ අය ඒ උදවිය පවගුවා. බෑ බෑ මේක දාන්න දෙන්න බෑ. මං කිව්වා එහෙනම් මේක ඔයගොල්ලන්ගේ බෝඩ් එකට දාලා බලන්න. ලංකාදීප පත්තරේ අන්තිමට ගියා සල්ලි ගෙවනවා නම් අපි දාලා දාමු කියලා. ඉංග්‍රීසියෙන් දැම්මා ඔනරබල් සර් විශ් කරනවා කියලා වාගේ වික්ටරිය වෙනුවෙන්. රයිට්. මෙන්න යකෝ ඒ වගේම මම ජෝර්ජ් බුෂ් කී මැතිවරණයෙන් පස්සේ බලනකොට ජෝර්ජ් බුෂ් දිනලා. දැන් හෙන පත්තර සෝගේකින් මට ජාත්‍යන්තරයෙන් කතා කරනවා. උදේ පාන්දරම ඇමරිකන් ඇම්බැසඩර් මට එවනවා එයාගේ ෆ්ලැග් කාර්යකී මල්බොක එකක්. මිනිහත් බලන් ඉඳලා තියෙනවා මේ අකා කවුද යකෝ මේ මට වඩා පොරක් ඉන්නෝ මෙතන ඇවිල්ලා මේ රටේ රාජ්‍ය නායකයා ගැන කතා කරන්න. මෙන්න මට ආවා ත්‍රූ එම්බසි ආවා මට ඉන්විටේෂන් එකක් ජෝර්ජ් බුෂ්ගේ දිවුරුම් දීමේ උත්සවයට. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියක එයාට කොහොමද එමෙන්නේ? මම රටේ ජනාධිපති. කොහොම හරි මම ගොනා වුණා එදා. මං හිතුවා මේ කලබලෙන් ගිහිල්ලා මේ මනුස්සයා එක්ක කතා කරන්න බෑ. ඒ නිසා මම වෙන දවසේ යනවා කියලා හිතාගෙන අරකට ගියේ නැහැ. අනේ ඊට පස්සේ ජීවිතේට බුෂ් බැලුවේ නැහැ මන් දියා. ඒ කියන්නේ තුමාට ඒ වෙලාවේ අර අනාත වෙලා නේටි ඒ වෙලාවේ මාව සුපිරි. ඒ නිසා ඕකෙන් මං විශාල ජනප්‍රියත්වයට මං 130ක් එදා වියදම් කරාට මං හිතන්නේ 150ක 1000ක ප්‍රචාරයක් ලබා ගත්තා ජාත්‍යන්තරේ. ජාත්‍යන්තරයේ තුල මට විවිධ රටවල වල මම ඔබ මුලින්ම හඳුනාගන්නෙත් ඔබ කවුද කියන කාරණාව දල වශයෙන් ඔන්නේ පුවත්පත් දැන්වීම හරහා. ඔව්. ඊට පස්සේ ඔබාමා බැරක් ඔබාමා සම්බන්ධ ඒකත් දැම්මා. ඒ හැම එකකින්ම මං දිගට ආවා. ඇවිල්ලා ඕනෙකෙත් දන්නවා දැන් ඇමරිකන් ඉලෙක්ෂන් එකක් කරනකොට ASPM එකට පයින්නවා කියලා. සමහර කියන්නේ ප්‍රතිලාභ බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. නෑ. මේකේ තියෙන එකම ප්‍රතිලාභය මං කිව්වේ. හැබැයි ඊට පස්සේ මං චරිතයක් වුණානේ මහින්ද රාජපක්ෂ මහත්තයා ආපු වෙලාවේ 2005දී මට දුන්නා නයිජීරියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා හැටියට මාව පත් කරනවා. හරි නයිජීරියාව කියන්නේ මහා දූෂිතම රටක්. එදා මට එදා හිටිය ප්‍රෙසිඩන්ට් තමයි ડોક્ટર ගුඩ්ලක් ජොනතන්. නයිජීරියාවේ ડોક્ટર ගුඩ්ලක් ජොනතන් හිටියේ ප්‍රෙසිඩන්ට්. මට කතා කරලා දවසක් කතා කර කර ඉන්නකොට ඇම්බැසඩර් keep in your mind
ඉදිරියේ දවසක උඹලා රට අපේ රටට වඩා පහත් තැනකට වැටෙනවා. මොකද චීනය චීනය මේ විදිය තුන්වන ලෝකයේ රටවල් බලලා ණය දෙනවා. එතකොට දූෂිත පාලකෙක් හිටියොත් මොකද කරන්නේ? ටග්ගල කමිෂන් එක ඉස්සරලා බදාගෙන ප්‍රොජෙක්ට් එකේ ලාභාලාභ බලන්නේ ප්‍රොජෙක්ට් එක කරන. يعني හොරකමට මුල් තැන දෙනවා. මුල් තැන දෙනවා. දැන් මම ඉඩමක් විකුණන්න ගන්නවා නම් මම ඉස්සල්ලාම කරන්නේ පොඩි ෆීසිබිලිටි රිපෝට් එකක් හදලා බලනවා. මේක ලාභද? කොහොමද මේකේ ලාභය ඉන්නේ? කොච්චර කාලෙකින් ඉඩම විකුද්ද මට ලාභය ඉන්නේ? දැන් මම එපාර්ට් දැන් මම දන්නවා මගේ හොඳ මිත්‍රයෙක් මම නම කියන්නේ විශාල එපාර්ට්මන්ට් එකක් කරා මේ කොළඹ ප්‍රසිද්ධ තැනක. ඔගොල්ලෝ කවුරුත් විශ්වාස කරන්නේ නැහැ මේ ප්‍රොජෙක්ට් එක පාඩුවේ කියලා. හේතුව කොවිඩ් වසංගතය ආවා. මේවා ආපු නිසා අර කන්ස්ට්‍රක්ෂන් කාලය වැඩි වුණා. ලාභේ අලාභේ බවට පත් වුණා. ඒ නිසා කවදාක්වත් ඔබේ වක්කම කියන්නේ ණය නෙමෙයි. දැන් අපේ සමාගම් වල තඹ සතේක බැංකු ණයක් නැහැ. හැබැයි අපේ සමාගමේ ඔෆිස් එක නෙමෙයි ඒවා බලන්න ඕනේ අපේ වක්කම. අපිට තියෙන ඉඩකඩම් සියල්ලක්ම අපේ. හැබැයි දේශීය ආදම්බ දෙපාර්තමේන්තුවේ අපේ වත්කම් බැරකම් ප්‍රකාශයත් අපි ඒවා පෙන්වලා තියෙනවා. හරි. ඔබ වඩාත්ම ප්‍රිය කරන ලාංකීය දේශපාලන චරිතය කුමක්ද? මම අසයි ඇත්තම අපේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට මම ආදරේ. ඒ වගේම එක චරිතයක්. හැබැයි චරිතයක් උනන්ට අවංකව කියන්න ඕනේ. ගියපාර මැතිවරණයේදී ගියපාර මහමැතිවරණයේදී එතුමයි මායි දෙන්නම මැතිවරණයට තරම් කළා. ඇප නැතුව පැරදුනා දෙන්නම. මේ පාරත් අපි දෙන්නම ඇප නැතුව පරදිමු. පාර්ලිමේන්තු මැතිවරණයේදී පැරදුනා. මේ පාර ජනාධිපතිවරණයේ දැන් තියෙන්නේ. අපි දෙන්නම අපේක්ෂකයෝ. මාත් පරදිනවා, එත්පත් පරදිනවා. විශ්වාසයෙන් කියන්නේ ඇපත් අහිමි වෙනවා කියලා. ඇප අහිමි වෙනවා කියන එක මම එතුමා ගැන කියන්නේ නැහැ. නමුත් මම එතුමාට වගකීමෙන් කියනවා. මොකද මගේ අතීතයේ මම තියෙනවානේ වார்த்தාවක් තියෙනවා මම කියපුවා හරි ගියා කියලා. ඒ නිසා මේකත් හරියටම හරි වෙනවා. හැබැයි ඇත්තටම මම එතුමාට ගරු කරන චරිතයක්, හොඳ චරිතයක්. මේ නරා වලේ වැටෙන්න එපා කියලා මම එතුමාට කිව්වා. සර් ඉල්ලන්න එපා. සර් පරදිනෝ. අද මෙතුමා එක්සත් ජාතික පක්ෂයක් කියලා එකක් නැහැ. ওই එක්සත් ජාතික පක්ෂයේ ඉන්නේ 7 දෙනයි. එකාට එකා මරා ගන්න යනවා. පුදුම අවාසනාවන්ත තත්වයක්. ඒකට අපේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට බැනලා වැඩක් නැහැ. එතුමාට බැනලා වැඩක් නැහැ. නමුත් එතුමාව ඉන්ෆ්ලුවන්ස් කරා මේ 7 දෙනා ඔබතුමා මේක ඉල්ලන්න. ওই තත්ත්වයටපත් වෙන්නේ. මේ තත්ත්වයට අද ජනාධිපතිවරණයට එතුමා ඉල්ලුවේ නැත්නම් එතුමා UN එකේ හොඳ චරිතයක්. මොකද UN එක බලාගෙන ඉන්නවා මෙතුමාගේ සේවය ලබා ගන්නට. දැන් බලන්න JR ජයවර්ධන මහත්තයා ඡන්දේ ඉල්ලුවා. දින්න. වැදගත් විදියට අයින් වුණා. මෙතුමාට තියුනේ වැදගත් විදියට අයින් වෙලා තමුන්ගේ ආත්ම ගෞරවය බේරගන්න. අපි ඒ අරබයා අහන ඔබගෙන් අවසාන ප්‍රශ්නේ 2015 මහින්ද රාජපක්ෂ යුද ජයග්‍රහණයේ ගෞත්‍රික පියා පරාජය ලබලා ජනවාරි 8 වෙනිදා ගෙදර ගියාට පස්සේ ඔබ දෙනවා නවීන පන්නේ සුඛෝභෝගී නිවසක් පීකොක් නිවස. එතකොට ඔබ රනිල්ට ලව් මහින්දට ගෙවල්. මොකද්ද මේ දෙබිඩි පිළිවෙත? ඒ එක උදව්වක්ද, අල්ලසක්ද, පගාවක්ද මොකද්ද? නෑ, ඇත්තටම මහින්ද රාජපක්ෂ කියන්නේ බොහොම ශ්‍රේෂ්ඨ පුද්ගලෙක්. අපි එතුමා අර ශ්‍රේෂ්ඨත්වය විනාශ කරගත්තා අර දූෂිත ගනුදෙනු වලින්. එතුමා ඇත්තටම අපේ රට ගලවගත්තා ත්‍රස්තවාදයෙන්. අපි පිළිගන්න ඕනේ. ඒ නිසා රාජපක්ෂ කියන නාමය දේවත්වයෙන් සැලකුවා එදා මිනිස්සු. ඊළඟට මොකද්ද කරේ? මේ අසාර්ථක ව්‍යාපෘති ගෙනල්ලා රුපියල් 7 ඉදිරියේ එව්වා වල ඉතින් විදේශේ කවුන්සල්ට සල්ලි ගියා කියලා තමයි ඉතින් කතා වෙන්නේ. හරි. ඔලියනගේ මැතුම මම අහනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. ඒ තමයි දැන් මේ අපි ඉතා දීර්ඝ කාලයක සිට එකම මූණු ටිකක් කණ්ඩායමක් මේ පාර්ලිමේන්තුවේ දකිනවා. මහින්ද රාජපක්ෂ උන් නැහැගත්තත් රනිල් ප්‍රේමදාස සෝරි රනිල් වික්‍රමසිංහ මහත්තයා ගත්තත් මේ අපි හැමදාම කියන්නේ මුන් පට්ට හොරු කියලා.
මේ හොරුත් එක්ක රටට අනාගතයේ ගමනක් තිබෙනවද? මේක කවදා කොහොම නවත්තන්නද? ඔබේ අත්දැකීම් එක කතා කරමුකෝ අපි. නෑ මං කියන්නේ දර්ශන මැතිතුමා මේ අර නාට්‍යයක් තියෙනවා හොරු සමග හෙළුවෙන් කියලා. අපිට වෙලා තියෙන්නේ දැන් ඒ தත්ත්වය තමයි. ඒ නිසා ලබන මේ මාසයේ 21 වෙනිදා වෙනකොට මේ පාලනය අනිවාර්යෙන් රටේ ජනතාව වෙනස් කරනවා. වික්‍රමසිංහ පාලනය. වික්‍රමසිංහ පාලනය මෙතනින් ඉවරයි. ඒ කියන්නේ මේ වික්‍රමසිංහ මහත්තයාට තිබුණා තව අවුරුදු 10ක් නෙමෙයි මැරටකම්ම මේකේ නායකත්වයේ ඉන්න ඔය මහින්ද මහත්තයලගේ හොරු සෙට් එක අවසාන මොහොතේ හරි ඒකට ක්‍රියාමාර්ගයක් ගත්තා නම් එතුමා මේක ගත්තේ නැහැ. අනිත් එක අපේ වර්තමාන ජනාධිපතිතුමා කියනවා මේ එදා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා යනකොට මම විතරයි මේක කරකගත්තේ. එක පට්ට බොරුවක්. මම ළඟින්ම හිටියේ මනුස්සයා. මම මහින්ද මහත්තයාත් ළඟම හිටපු මනුස්සෙක්. මම වික්‍රමසිංහ මහත්තයාත් ළඟම වික්‍රමසිංහ මහත්තයාව ඕන වුණා රාජපක්ෂලට මේ තියෙන දූෂණ වලින් ගැලවෙන්න. කවදාක්වත් සජිත් ප්‍රේමදාස මහත්තයාට කෝල් එකක් දීලා කිව්වේ නැහැ මේක බාරගනින් කියලා. කවදාක්වත් අනුර කුමාර දිසානායකයන්ට අවස්ථාවක් දුන්නේ නැහැ මේක බාරගනින් කියලා. ඒක පට්ට බොරුවක්. ඔබ වගකීමක්. හරියට මට දර්ශන මැතිතුමාවම ගන්න ඕනේ. මම බොරුවට අනිත් අයත් හතර පහ දෙනෙක්ගේ නම් කිය කිය ඔයාව ප්‍රොමෝට් කළා ඔයාට දුන්න බලය. නැත්තම් එක ආසනෙයිනේ තිබ්බේ. ඒක ජාතික ලැයිස්තුවේ. එතකොට මේක අරගෙන ආවට පස්සේ මේක එක එකතකින් නැත්තුමා ලංකාවේ ඉතිහාසයේ මේ විදියට පිනට අර අපි ඒ දවස්වල DB විජේතුංග මැතිතුමා ජනාධිපතිතුමා ප්‍රේමදාස මහත්තයා කුඩු වෙලා විනාශ වුණාම පරණ පිනක් මගේ හිසේ කඩාගෙන වැටුණා. අපි කියනවා DB විජේතුංග මහත්තයා උදේ නැගිට්ටම නටන ඔළුවක කී කී පරණ පිනක් මගේ මතකද? මතකයි. හිසේ කඩාගෙන වැටුණා. අන්න ඒ විදිය පිනක් තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාට ආවේ. දැන් අන්තිමට අද මහින්ද මහත්තයාම කියන්නේ මොකද්ද? මේ මිනිස්සයා වගේ ජරා මිනිස්සේ මම දුන්න නායකත්වය මම ජනාධිපති කමාරන් දුන්නා. අද මගේ පක්ෂෙත් කඩාගෙන මගේ පවුලත් විනාශ කරන් ගියා. එහෙමනම් අපි එහෙම කෙනෙක්ටද මේ රට බාර දෙන්නේ? ඒ කියන්නේ මේ කැවිල්ල අර රොයල් කොලෙජ් එකේ පැටර්න් එක. රොයල් කල්ලි. ඔව් එතකොට අපෙන් ඔක්කොම අර මම තමයි මිලියන ගණන් වියදම් කරේ සිරිකොතට සල්ලි වියදම් කරේ මමයි. කවුරුත් නැහැ. ඔව් රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිවරයා ඔබව අමතන්නේ ඇම්බසඩර් කියලා. ඇම්බසඩර් කියලා. මට කියන්නේ ඇම්බසඩර් කියලා. මට කිව්වා ඇත්තට දවසක රාත්‍රියක හෝ හැන්දෑවක ඔබට එනවා ඇමතුමක්. ඔව් වික්‍රමසිංහ. ඔව් කියනවා ඉංග්‍රීසියෙන් ඔබට අර 20 මිලියන් ඕනා කියලා. හරිද? පැහැදිලිවම හරි. ඔව් ඔබ පහුවෙනිදා මිලියන 20 මිලියන් නේ 2 මිලියන්. ඔව් 2 මිලියන්. 2 මිලියන් රුපීස් මට කියන ඇම්බසඩර් tomorrow morning I need 2 million rupees for sirigota salaries mang eda parwa no problem sir at 9 o'clock please send a person oy ape ola asanta gunawadana kiyala inno ape manuse me kisi kenetta mewa boru kiyala kiyanna ba wagagimen kiyanne hariyata million 2 habai boru kiyanna onna etuma first day yanawa mehe parliament yana dawase magadi mata call ekak deela kiyana ambassador thank you very much I got it honda honda kriyawan etuma gawa thiyeno honda de hondai kiyanna one naraka de narakai kiyanna kohomada liyenage mathuma me aarthika den oba prakata ha danawat vyaparike neethiyanukulawa me ratata deshiya adyam departamentuwada badu gewana ow digu kalaka me vyapare yedenne ow obage addaki manusharen karuna karala kiyanna moka me rate janadhipati una කවුරු මේ රටේ අගමැති වුණත් මේ රට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ඔබ සන්තකයේ තිබෙනවද යම් කිසි විකල්ප යෝජනාවක් හෝ යෝජනා මාලාවක්? නැත්තුමනි මේ රට ඇවිල්ලා දැන් මම ලෝකයේ රටවල් ගණනාවක ගිහිල්ලා තිනවා තානාපති සේවයත් සමග විවිධ තානාපතිවරු හම් වෙලා තියෙනවා. අපේ රට මාර වාසනාවන්ත රටක්. හිම කඳු නැහැ, ගිනි කඳු නැහැ. භූමි චලන නැහැ.
අපේ රටේ වටේම තියෙන්නේ මුහුද. මම හැමදාම කටාර් රාජ්‍යයේ ඉඳලා මාසෙකට සැරයක් ආවා ගෙදර. එනකොට මම බලනවා මං වතුර බෝතලයක් ගන්නකොට ඒක ඇවිල්ලා made in මේක ඩුබායි වල made. අනේ අපේ රටේ වටේම වතුර තියෙන්නේ. අපේ භූමියේ වතුර තියෙනවා. නමුත් අපි අපේ යාලංකයේ වතුර ගන්න කොහෙන්ද? එහෙන්. අපේ රටේ තේපොල් රබර් තියෙනවා ප්‍රධාන අපනයන ද්‍රව්‍ය. බලන්න අපේ රටේ මැදීම තුරු කොච්චර දූෂිතද. පාකිස්තානයෙන් හරි ඉන්දුනීසියාවලින් ගෙන්නනෝ ජරා තේ ගෙනල්ලා මෙහෙදී නැවත මාකට් එකට හදනවා made in ශ්‍රී ලංකා කියලා. නැවත ඇසුරුම් කරනවා. ඇසුරුම් කරලා අපේ රටේ නම කාලා දැම්මා. ඒ නිසා මේ රට හදන එක සරල දෙයක්. පළමුවෙන්ම මං ඉල්ලා හිටනවා ඔය එන ජනාධිපතිවරයා. ඔය දෙන්නගේ කින තමයි අනිවාර්යෙන් ඉන්නේ. ඒන එක්කෙනාට අපි ඔබතුමාලා වගේ අය මාධ්‍යවලින් සමාජ ජාලාවලින් බල කර සිටින්න ඕනේ. පළවෙනි මාස 6 තුල විධායක ජනාධිපති ක්‍රමය අයින් කරන්න ඕනේ. බලේ වැඩි. අද හරි අත්නෝමතිකයි. අත්නෝමතිකයි. දැන් බලන්න මෙච්චර අපේ රටේ හොඳ අධිකරණයක් තියෙද්දි අපේ වර්තමාන ජනාධිපතිතුමා අධිකරණය පඩේකට ගණන් ගන්නෑ. එහෙම බෑ. අද අපිට හොඳ අධිකරණයක් තියෙන නිසා තමයි මෙහෙම හරි ආණ්ඩුව දුවන්නේ. මං ගෞරවයෙන් ඉල්ලා හිටනවා මේ අපේ රටේ අද ඡන්දය දෙන ජනතාවගෙන්. අපේ තාම තියෙනවා දර්ශන මැතිතුමා අපේ ෆ්ලෝටින් බෝට් එක මිලියන 4කට වැඩි. පාවෙන ඡන්ද. ඔබේ ඡන්දය දාන්න ඔබ කරුණා කරලා ඔබ ඡන්ද පොලට යන්න. ගෙදරින් ඉන්න එපා. දැන් ගොඩක් අය කියනවා මුන් දෙකොල්ලම හොරු. එකෙක්ටවත් ඡන්දෙ දෙන්න අවශ්‍ය නැහැ. එහෙම හිතන්න එපා. ඔබ ඡන්දෙ දෙන්න ඡන්ද පොලට යා යුතුමයි. අඩු ගානේ කාටවත් ඡන්දෙ දෙන්න නැත්තම් මේ පාර අලිය නැහැ. මේ පාර අලිය වෙනුවට ඉන්නේ කවුද? කැංගරුවා. කැංගරුවා ඔබේ පක්ෂේ. ඔබේ මගේ පක්ෂේ කැංගරුවා. ඒයි ගුණසිංහ මාත්‍යේ හදන ශ්‍රී ලංකා කම්කරු පක්ෂේ. අනිවාර්යෙන් ඒ පක්ෂේ කැංගරුවට ඔබේ මනාපය මාක් කරන්න. හැබැයි මේ 1 2 3 කියලා ගහන්න එපා. එක වෙනේක් කෙනෙක්ට ගහලා දෙක වෙනේක්ට එකම ගහලා තුනමට ගහන්න එපා. වැඩක් නැහැ. එහෙම ගහන්නත් එපා. ඔබ ගහන්න ඕනේ එක ගහන එක විතරයි බලංගු. දෙක තුන වට ඕනනම් ගහලා ගන්න. මං කියන්නේ එක විතරක් ගහන්න ඒක හොඳයි. මේ පාර ඔය දෙවනි මනාපයක් ගණන් කරන කේස් නැත. ඒ නිසා මම යෝජනා කරනවා අර ෆ්ලෝටින් බෝට් එක කරුණාකරලා ඡන්ද පොලට යන්න. කාට හරි මේ කතිරේ ගහන්න. එහෙම නැත්නම් ඒ වෙනුවට හොර ඡන්දයක් වැටෙනවා. විශාල කලබගෑනියක් වෙයි. අපි දන්නේ නැහැ මේ කම්පියුටර් ජිල්මාට් මොනවා වෙයිද කියලා. ඒ නිසා ඔබ ඒවට ඉඩ තියන්න එපා. ඔබගේ ඡන්ද අයිතිය ඔබ ආරක්ෂා කරගන්න. ඔබ සජිත්ව බැහැර කරනවා. නේ? එහෙම නේද? සජිත බැහැර කරනවා. මොකද බැහැර කරනවා කියන්නේ? බැහැර කරනවා කියලා කියන්නේ ඔබ ලොකු විශ්වාසයක් නැහැ සජිත් දිනනවයි කියන එක. තරගේ තියෙන සජිතුයි අනුරයි එක්ක කියන එක තමයි ඔබ විශ්වාස කරන්නේ. පැහැදිලිව? ඔව්, හරි. ඔබ විශ්වාස කරන්නේ නැද්ද සජිත්ට වඩා අනුර සාධනීයයි කියලා? නෑ, මෙහෙමයි. අපේ මේ ජනාධිපතිවරණයේ නීතිමාලාවේ එක දෙයක් තමයි ස්පෙસિෆිකලි සුවිශේෂව මට කියන්න බෑ මෙයා යන්නේ කියලා. ඒක තහනම්. ජනාධිපති අපේක්ෂකත්වයට හානියක් වෙනවා එතකොට. ඉතින් ඒ නිසා මම කියන්නේ එක්කෝ සජිත් වෙනවා එක්කෝ අනුර වෙනවා. මට අදාළ නැහැ කවුද එන්නේ කියලා. මට මේ දෙන්නගෙම ප්‍රතිලාභයක් නැහැ. නමුත් මගේ යුතුයකමක් තියෙනවා රට දැනුවත් කරන්න, රටේ ජනතාව බුද්ධිමත් කරන්න. ඔබ මේ පාරත් ඇවිල්ලා ওই දූෂිත පාලකීන්ට අහුණු. බලන්න අද උදේ මම પાස්පෝර්ට් ඔෆිස් එක ගාවින් ගියා. මට දුකේ බෑ. මෙහෙම කරන්න බැරි ජනාධිපතිවරයෙක්ට රටක් කරන්න පුළුවන් තවත්. මේ પાස්පෝර්ට් කේස් එක සරල කේස් එකක්. මේක අනේ මිනිස්සු අඬනෝ. අපිට මේ රටේ ඉන්න බැරි ඉඳයි අපි යන්න යන්නේ. මේ අක්කු යන්නවත් අපිට දෙන්නේ නැහැ. මේ પાස්පෝර්ට් එකක් හදාගන්න බැරි රටක්. ඒ නිසා මේකේ අපේ දූෂණීය දර්ශන මැතුමා වළක්වන්නට අපි එන පාලකයා කවුරු වුණත් টপ ලෙවල් එකෙන් පටන් ගන්න ඕන දූෂිතය නෝ දූෂණය නවත්ත. හොරකම වංචාව. සිරුදී හොරකම වංචාව මේ දූෂණය. මම
කටාර් රාජ්‍යයේ ඉන්නකොට ඒ රජතුමා හරිම හොඳ රජතුමෙක් කීප දවසක් මට කතා කරලා කිව්වා ඇම්බැසඩර් I like to help Sri Lanka. Sri Lankawට මා ආදරේ එතුමා. ඔබතුමා මතක තියාගන්න කටාර් රාජ්‍ය මුළු රටම ඇවිල්ලා අපේ කොළඹ දිස්ත්‍රික්කයේ සයිස්. මුළු රටම සයිස් එක එච්චරයි. හැබැයි ලෝකයේ පළවෙනි ධනවතා. මට කතා කරලා කිව්වා ඔබගේ නුවර එළියට හරි ආසයි නුවරට හරි ආසයි කොළඹ ඉඳලා අධිවේගී මාර්ගයක් හදන්න කෙලින්ම පුත්තලම පුත්තලම දක්වා නිකන් සල්ලි දෙන්න. එතකොට තිබුණේ යහපාලන ආණ්ඩුව. සිරිසේන මහත්තය හොඳයි කියන එකකදී එක පැත්තකට අදිනවා. වික්‍රමසිංහ මහත්තය මේ පැත්තට අදිනවා. මේ දෙන්න එකට යන්නේ නැහැ කොයි මොහොතකවත්. ඒ නිසා කටාර්වල කටා සිටි කියලා විශාල ව්‍යාපෘතියක් මං ගෙනවා ලංකාව දෙවනත් කරන ව්‍යාපෘතියක් කරන්න දුන්නේ දෙන්න දෙපැත්තට අදිනවා. ඊළඟට මට ওই චම්පි කරනව කැමතුමා කතා කරලා කිව්වා මේ තනවත්තුමා මට මේ ප්‍රොජෙක්ට් එක අරන් දෙන්න කටුනායකට මං දෙන්නම් හොඳ ඉදමක් මම කිව්වා එතුමා තමයි හිටියේ නාගරික සංවර්ධන ඇමතුමා මට අරන් දෙන්න මේක. ඒකක්වත් සාර්ථක වුණේ නැහැ. මම තානාපති සේවයේ ඉන්නකොට දර්ශන මැතිතුමා ඔබතුමා නම් මට කුඩු වෙන්න ගැහුවා එදා මම රයි ස්කෝලයක් පවරගෙන. හැබැයි ඒක හොඳ වැඩක්. ඔබතුමා තමයි මාව ජනප්‍රිය කරේ. පළමුව මම කටාර් තානාපති හිටියට ගොඩක් අය දැනගත්තේ ඔබතුමා ගහපු ගැහිලි සෙට් එකට මේ මගේ ගෙදර වැඩ කරන කෙනෙක් ඉන්න දෙන්න එයාවත් අල්ලලා මෙතුමා මට ගන්නවා. සමහරලාට මාව තානාපති සේවයෙන් එව්වා කියලාත් ගන්නවා. ඔන්න හෙට අනිද්දා එනවා කියලා. හැබැයි මම ස්ථාවර වෙටිය මං ජනාධිපතිතුමාට කිව්වේ ඒට මං තානාපතිකම දාලා යනවා. හැබැයි පච වෙන්නේ නැහැ. ඔබතුමා දුන්නා නම් ඕඩර් එකක් මං ඕඩර් එක හරියට කරලා තියෙනවා. ඒ අවුරුද්දේ හොඳම තානාපතිවරයා බවට මං පත් වුණා. මොකද රටේ ජනතාවට අසාධාරණයක් වුණාම කටාර් රාජ්‍යයෙන් අපි තුමු අතක් කපුණා මැෂින් එකට. එක්ක ඔළුව පැනලා මොන හරි දෙයකදී මැරුණා. ඒ සියලු දෙනාගේ සියලු මුදල් අලාභ ලංකාවට බිලියන ගාණක් මං එව්වා. ඒවා හැම තානාපතිවරයෙක්ම කරන්නේ නැහැ. වයසක තානාපතිවරු යවනවා. ඊළඟේ ඉඳලා සැප විඳලා එනවා. මම ඉල්ලා හිටනවා මේ තානාපති සේවයෙන් ගන්න පුළුවන් උපරිම වැඩ ටික. අපි ලියනගේ මැතිතුමාගෙන් අහනවා මෙන්න මේ ආකාරයේ ප්‍රශ්නයක්. ඒ තමයි යම් කිසි ලෙසකින් ඔබ අහමු ලෙස හෝ දෛවෝපගතව හෝ කුමන හෝ ආයුරකින් ඔබ මේ රටේ පළමු පුරවැසියා වුණොත් කියන උපකල්පනය හා අනුමානය මත අහනවා. ඔබ මේ අර්බුදයට දෙන සාර්ථක හා සාධාරණ විසඳුම් මොනවද? ඔබ කොහොමද මේ හොරු අල්ලන ක්‍රමේ? දැන් පළමුවෙන් අහන්න ඕනේ දර්ශන මැතිතුමාගෙන් ඔයා කැමතිද හෙට මම මුල්ලේරියාවේ ඉන්නව දකින්න? නෑ මම නිකන් අහන්නේ. මොකද දැන් ඔබතුමා කියනවා මට වෙන්න බැරි වැඩක් ගැන ඔබතුමා යම් මේකින් කියලා ඔබතුමා ඉන්නවා. ඔව් උපකල්පනයක් අනුමානයක් අපිට ඔබේ චින්තනයේ. කමන්නේ අපි ඒකටත් උත්තරයක් දෙමු. මූලික දේ මේ රටේ ලොකු දෙයක් හදන්න දෙයක් නෑ. දූෂණය වංචාව මේක නැතිකරන්න උඩ ටොප් ලෙවල් එකේ මං කිව්වේ පළවෙනි මාසය තුල විධායක ජනාධිපති ක්‍රමය අයින් කළා. මං ආවත් ඉස්සෙල්ලම කරන්නේ විධායක ජනාධිපති ක්‍රමය අයින් කළා දාන්න. අයින් කළා. දූෂණයක් නැති නායකයෙක් හැටියට මම මගේ ඇමති මණ්ඩලයට සියලු දෙනාටම ඇමති මණ්ඩලයේ ප්‍රමුඛ සියලු පරිපාලන ක්ෂේත්‍රයේ ලේකම්වරුන්ට කියනවා දූෂණය කළා වුණොත් එතනින් එහාට තැනක් නැත. අධිකරණමය දැන් ජනාධිපතිවරයෙක් ඒකාධිපති බලතලය නැති කරාට පස්සේ අධිකරණය තමයි ගොඩක් බලතල එන්නේ පාර්ලිමේන්තුවට එන්නේ. එහෙමනම් මේ රට නිකාම්ම හැදෙන්න ගන්නවා. මොකද පාලකයා දූෂිතයෙක් උනේ නැත්තම්. දැන් ඇයි අද රනිල් වික්‍රමසිංහ මහත්තයා අපි එපයි කියන්නේ? පාලකයා දූෂිතයෙන් ආරක්ෂා කළත් එකයි දූෂණ කරත් එකයි. දැන් මේ පට්ට දූෂිතයෝ තෝගයක් ආරක්ෂා කරනකොට රටක් කරාගෙන යන්න පුළුවන්ද? බෑ. එහෙමනම් යම් හේතුවකින් ඔබතුමා කිව්වා වගේ දැන් ඒ දවස්වල නම් ඡන්දෙ ඉල්ලන්නේ 5-6 දෙනයි. වෙන්න පුළුවන්. මම එක්ක තව
පස් දිනක ඉන්නවනම් උන් ටික සුනාමියක් ආවා ගියා නම් ඉදිරි වෙන්නේ මන්නේ ඈ මන් දන්නේ නැහැ නීතියක් තියෙනවද කියලා වෙන්න පුළුවන් කියලා වෙන්න පුළුවන් අද දැන් ඔබතුමා කිව්වේ ඇවිල්ලා හිටපු ගමන ඔහම දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාට වසනාව ආවේ ඩී.බී. විජේතුංග මහත්තයාට වසනාව ආවේ ඩබ්ලිව් දානායකට ආවා රටේ මෙතනගේ ඔව් ඒ කාලේ අතීතේ ඔව් දවස් කීපයකට ඔව් නේද හරියට හරි හොඳයි එතකොට මේ ඕක කරන්න පුළුවන් ඉතමත් කරන්න පුළුවන් හැබැයි අපිට සාධාරණ සැකයක් තියෙනවා මේ ආපු දෙන්නත් ඕකම අර රංජන රාමනායක කියනවා වගේ ඔය ඔක්කොම යාළුවෝ මල්ලි කියලා ඇරලා දා ඉඳන්නේ මුන් ඔක්කොම හොරු මුන් ඔක්කොම හොරු ආ ඒ නිසා එහෙම හැබැයි අල්ලන්න නැතුව හිටියොත් ඔය එන නායකයෝ දෙන්න මතක තියාගන්න අවුරුදු දෙකයි බංග්ලාදේශයක් වෙනවා ලංකාව හරි ඊළඟ ප්‍රශ්නේ ඒ තමයි දැන් ඔබ කියන පරිදි ඔබේම වචන වලින් කියන පරිදි ඔබ එක්සත් ජාතික පක්ෂයට වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ඔබ මේ හුඟක් මූල්‍යමය උදව් ආධාර උපකාර කරලා තිබෙනවා සිරිකුතේ ලයිට් බිලත් වතුර බිලත් ඔබ ගෙවලා තියෙනවා එහෙම වකවානුවක මම මෙන්න මෙහෙම අදහසක් තමයි මට අවශ්‍ය ඔබෙන් දැනගන්න ඔබ බලාපොරොත්තු වූ යම් තනතුරක් වික්‍රමසිංහගෙන් හම්බ වුණේ නැද්ද උදාහරණයක් වශයෙන් ගත්තොත් ආණ්ඩුකාර තනතුරක් වගේ මෙහෙමයි දැන් දර්ශන මැතිතුමාගේ ප්‍රශ්නේ ආයිත් අවුරුද්දට තව විස්තර කරලා කියන්න බෑ පොඩ්ඩක් ඔයා කියන එක ආයිත් විස්තර කරලා කියන්න බෑ මොකද ඔය ආන්නේ කියලා දැන් අපි දන්නවා ඔබ එක්සත් ජාතික පක්ෂයේ නායකයාට හා පක්ෂයට ඔව් බැලරුම් ලෙස මූල්‍යමය සහයෝගයේ සහය ඔබ දැක්ුවා දැක්ුවා හරි නමුත් අවම තරමින් ඔබට ඒ ඔබ අදූෂිතයි හොරකමක් පිළිබඳව ආරංචියක් නැහැ වංචාවක් පිළිබඳව පුවත්පතකවත් අපි පළවෙනවා දැකලා නැහැ එහෙවු තත්ත්වයක් යටතේ පෙන්ෂන් ගිය හමුදාපති ලයි අරුණුයි මුණුයි හැත්ත පුරුත්ත පත් කරන අවස්ථාවේ ඇයි ඔබට අවම ආණ්ඩුකාර ධූරයක්වත් නොදුන්නේ කියන ප්‍රශ්නයයි මං අහන්නේ නෑ මං සැබෑවටම කියන්නම් එතුමා මට තානාපති ධූර දෙකක්ම දුන්නා මම මට ඇත්තටම අද මං කටහැරලා අවංකව ඇත්ත කියන්නත් එපයි එතුමා මට තානාපති ධූර දෙකක් දුන්නා මං කොහොමද තානාපති ධූර වැඩන්නේ මම ලංකාවෙන් ගියාම මට ප්‍රශ්න වැඩි ගිහිල්ලා එනකොට මගේ ඉඩම් වල ප්‍රශ්න ඒ නිසා මම දෙපාරක් තානාපති ධූර දැරුව නිසා ඔය අපේ සිරිසේන ජනාධිපතිතුමාගෙන් මම පටන් ගන්නම්කෝ මං ඉල්ලුවේ එතුමා මට මහින්ද රාජපක්ෂ මහත්තයාට ගේ දෙනකොට මට ගුවා ඔයා ඔය ගේ දෙන්න එපා එතුමයි රාජිතමතුමයි ආවේ මහරෑ මට එන්න කිව්වා ඇවිල්ලා කිව්වා ගේ එහෙම දීලා හුවෙන්න එපා කියලා ඔන්න දැන් උයි මම මේ ප්‍රථම වතාවට මේක කියන්නේ මං කෝ ඇයි කියලා ඇයි දැන් අර මහින්ද මහත්තයා කියනෝනේ ඇවිල්ලා මේ ගෙදරට ආවොත් යාගේ කේන්දරයේ කියනවා අවුරුද්දකින් බලය අල්ලනවා කියලා මට කිව්වා වාට ආණ්ඩු කරකමක් දෙන්නම් මං කල්පනා කරා නැත්තම් ඔය හිරයන්ට රැස් වෙන්න කිව්වා කවුද මේ කියන්නේ සිරිසේන ජනාධිපතිතුමා මං කල්පනා කරා යකෝ ඇත්තටම කියන්න බෑනේ මේක හිරයන්ට වඩා හොඳයිනේ ෂේප් එකයි පාරයිනේ මං කොහොමද ඉතින් ගමන් නැහැ මං දොරවලා ගන්න මම ඔබතුමාට මතකයි මේ කේස් එක මම පීකොක් එකේ මගේ ගේට්ටුව වහලා දැම්මා මට එදා මහින්ද මහත්තයා කෝල් මං ඉතින් ඔබ ස්විමින් පූල් එකත් වැහුවා නේද පස් වැලි දාලා ඔව් මොකද හේතුව මහින්ද මහත්තයා මේ නක්ෂත්‍රය ඔළුවේ තියාගෙන ඉන්නේ කෙනෙක් අදාහන නක්ෂත්‍ර කරුවා නෙමෙයි හෙට එන්නේ හෙට එනවා එස්පී ඔන්න ඉන්දියාවෙන් එකෙක් ඇවිල්ිනෝ මූ ආදේවනෝ ඌ ඇවිල්ලා කියපි මගේ ගේ තියෙන පුදුම ලස්සන එතන අක්කරේක කොළඹ අක්කරේක ඉඳන් නෑමැත්තුමා කාටවත් මගේ ගෙදර අක්කරයක් තනකුරු පළතනක තනිකර පළතුරු වගාවක් අලි පැටියෙක් ඉන්නව ගෙදර අස පැටියෙක් ඉන්නව මේ වගකීමෙන් කියන්නේ එතකොට මහින්ද මහත්තයා මයෙන් වෙලාවක ඇහුවා අන්රු මං මගේ අලි පැටියත් ගේන්නද කිව්වා මං කෝ ගේන්නේ ඔබතුමාගේ අලි පැටියත් මගේ හොඳයිනේ මගේ වත්තේ නෙන්නේ අර නක්ෂත්‍රකාරය ඇවිල්ලා කියපි මෙතන මේ නැගිනහිර පැත්තේ ස්විමින් පූල් එක තියන්න එපා මේක වහන්න මේක තිබුණොත් ඔයාට අපලයි කියලා මර්ගව ඔන්න ඔක වල් දාපන් මං කිව්වා සර් මේ මාස දෙකයි ස්විමින් පූල් එක හදලා හරි හරි ඕක මං කිව්වා හරි
මම වහන්නද කියලා. මම කෝ එපා පස වහන්න එපා මම අවසන්නම් කියලා. දවසින් ඇස්සුවා. මම ටක් ගාලා ෆස්ට් ඇන් රීඩ් කියලා කම්පැනි එකෙන් හැදෙව්වේ. මිලියන ගණක් දීලා හදපු එක පොලිතින් දාලා මම ඔන්නෝක වහලා දාපි ඕක කොවිල ඇයි තලින්න වෙනවා. වහලා දාන්න කියලා පොලිතින් දාලා ලොරි ගෙනල්ලා අනේ වටේ මිනිස්සු බලන් ඉන්නවා. අලුත හදපු ස්විමින් පූල් එක මූ ආයි ලොරි ගෙනල්ලා වහනවා. වැලිය වලින්. හැබැයි වහනකොට මට දැන් එන ජොලි මේ වහනකොට වහිනෝ නාන්න. මම මේ වැලියට දිව්වා. දුවනකොට මාව ගිහිල්ලා එරුණා මේක. තබුඩේ මගේ මෙතන ඉරෙනවා තබුඩේ. මොකද එක කකුලක් ගිහිල්ලා එක කකුලක් උඩද. මගේ සරප්පුවත් නැතුව 5-6 දිනක් ඇවිල්ලා උසල මාව ගත්තා. වැලිය වලට එරුණාට පස්සේ ගන්න බෑ. දින් CID එකෙන් මෙන්නේ යකෝ. CID එකෙන් ආවා සුමාන දෙකක් ගියන. ඇවිල්ලා කිව්වා මේකේ මහින්ද මාත්‍යාගේ රත්තරන් ඔක්කොම අංගලා දිනනවා. වහම මේක හරන්න ඕනේ කියලා. මම ගොඩින් හරන්න නැබැයි මේකත් සරපුවන් නම් ඇති. එදා අර මෙන්න මං කිව්වා හැබැයි අද ඉඳලා එන පොලිස් ගාඩ් එකක් දැන් නැත්තම් ඕගොල්ලෝම රත්තරන් අංගලා මාව අල්ලලා අල්ලලා ඉර කළා දයි රත්තරන් දිනුනා කියලා. ඊට පස්සේ මහා ඔබතුමාට මතකයි විශාල ආන්දෝලනයක් පොලිසිය හතරකින් දාලා බැකෝ ගෙනල්ලා පොහොම පරිසමෙන් හැරුවා එක දෙයක්වත් අහුන්නේ නැහැ මගේ අර සරපුව විතරයි අහුනේ අනිත් එක තමයි ඔබේ මේ අත්දැකීම් අනුසාරයෙන් තමයි මම මේ අහන්නේ මේ මහින්ද මහත්තයාගේ පුතු ටික ඈ පුතු ඔව් නාමල් යෝෂිත ඔව් රෝහිත ඔව් මේ දැන් අපි රට බේරගත්තු ආගම බේරගත්තු ජාතිය බේරගත්තු ජාති අප්පච්චි කියලා මහා රජානෝ කියලා අපි ලොකු කතන්දරයක් කිව්වනේ. හැබැයි මහින්ද මහත්තයා අසමත් වුණානේ තමන්ගේ දරුවෝ තුන්දෙනාව යහමගට ගන්න. හැබැයි ඉතින් ඒ තුන්දෙනා හොඳ දැනක ඉන්නවා. ඔව්. මට නම් දූෂණ චෝදනා තිබෙනවා. දූෂණ චෝදනා නම් තියෙනවා. ඔව්. ඒක නම් හරි ඉතින් දූෂණ චෝදනා රාජපක්ෂ පවුලටම දිනනවා. පවුලටම දිනනවා ඒක. ඉතින් ඒ හින්දා දැන් අපි බැසිල් රාජපක්ෂ මහත්තයා ගන්නකො දූෂණ චෝදනා තිබෙනවා දූෂණේ පිළිවෙල චෝදනා නෙමෙයි ඉතින් උපරිමයනේ මම හිතන්නේ මහින්ද මහත්තයා නෙමෙයි යෝගට මූලිකව වග් කියන්නේ නේතුමා ඒ හින්දා මහින්ද මහත්තයා රත්තරන් මිනිසෙක් ඉතින් ඒක දැන් මං හිතන හැටියට මහින්ද මහත්තයා ගැන ඇති වගේ ඇත්ත කතා කරා ඔබ අර වගේ කොළඹ අක්කරක පිහිටි සුවිසල් නිවසක් දෙනවා අපි දුටුවා පුවත්පත් වල දැක්කා රූපවාහිනිය වල පෙන්නවා අපිත් කල්පනා කරනවා මොකද්ද මේ හැදිලා තියෙන අසනීපේ කියලා. ඒ නිසා තමයි මේක සාමාන්‍ය මේ පිළිබඳව නොදත් ජනතාවට දැනගන්නයි අපි ටිකක් පොඩ්ඩක් මේක ගැඹුරින් ඔව් හැබැයි ඒ දවස දර්ශන මැතිතුමා සමහර අය කියන්න ගත්තා මගේ ගාව දින්නේ මහින්ද මහත්තයාගේ සල්ලි කියලා. එහෙම කතාවක් තිබුණා. එහෙම කතාවක් ඉන්වෙස්ට්මන්ට් ආයෝජන. ආයෝජන මගේ ව්‍යාපාරය තුල තියෙන ඒව ඔක්කොම බොරු. ඒව ඔක්කොම බොරු. අන්තක ඔය ගේ හැදුවෙත් මම ඒ තුමාගේ මන් දෙවන්ත කියන්නේ ඇදුවේ ඒ මගේ ඩ්‍රයිවර්ස් ක්වාටර්ස් වල විතරක් තියෙනවා කාමර 12. අයි මගේ වැඩ කරන මිනිස්සු ඉන්න. අස්සෙව බලා ගන්නේ උණුයි අත්තු අලි පැටව බලා ගන්නේ උණුයි. ලොකු පිස්සුවක් තියුණා ඒ දවස්වල නේද? තාම තියෙනවා වගේ නේද? දැන් නම් ඒවා පුළුවන් තරම් දැන් බලන්නේ ටිකක් මේ විදිය තැනකට වෙලා තමුන්ට විතරක් අතු ගා ගන්න පුළුවන් තැනක් තියෙනවා නම් හොඳයි කියලා දැන් හිතනවා. ඒ කියන්නේ දැන් වින්ද ඇති. වින්ද නෙමෙයි ආරක්ෂාව. මූලික දේ ආරක්ෂාව. දැන් එදා මගේ ගෙදරට මමම සිකියුරිටි දාලා තිබ්බා වෙනම අයිති මේක ලොකුයිනේ. ගඟේ කෙළවරේ ඉඳලා මේ කෙළවරේ මම හවස පහට එනකොට පාංගිඩියක් ගෙනියනවා. මොකද අර අස්සපැටියට පාංගිඩියක් අඬ උනේ. ඌ කෙළගෙන එනවා ඇවිල්ලා ඩෝන් ගාලා එනවා. අලිපැටියත් කැමති පාන් කන්න මුන් දෙන්නා කියලා ගන්නවා. බලන්න මේක ඇවිල්ලා මිනිස්සු මගේ බල්ලෝ ගෙදර ඉන්නවා බල්ලෝ හත් දෙනේ කැල්සේෂන්. පිස්සු. ඇත්තටම වා කිව්වා හරි ඒක අමුතු පිස්සුවක් ඒ දවස්වල දිනුනේ. අද හිතනවා ගෙදරට එක වැඩකාරයෙක් හිටියම ඇති. ඒක සුනකෙක් හිටියොත් ප්‍රමාණවත්. ඒක චූටි බල්පෙටියෙක් නිකන් ආදරය කරන්න හිටියොත් ඇති කියලා. හරි. මං හිතන්නේ මං අහන ඔබේ අවසාන ප්‍රශ්නේ. අනුර කුමාර දිශානායක සම්බන්ධයෙන් ඔබ හෘදයාංගම යම් බලාපොරොත්තුවක් ඔහු පිළිබඳව තිබෙනව නේද? මෙහෙමයි. මම තානාපති ධූරයේ ඉන්නකොට එතුමා කටාර රාජ්‍යට ආවා. එතුමාට දැන් මතක් වෙනවා
එතකොට ඔය බොහොමයක් දෙන කටාර රාජ්‍යයට ආව මම ඔහුව මුණ ගැහිලා තිනවා මුණ ගැහිලා මොකද තානාපති ඒක රාජතාන්ත්‍රික රාජ්‍යතාන්ත්‍රික මගේ යුතුකමක් තිනවා තානාපතිවරයෙක් හැටියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ආවොත් ඇමතිවරයෙක් ආවොත් ඔහුව ආදරෙන් පිළිගන්න එතුමා දන්නවා හෘද සාක්ෂියට එකඟ අවංකව දන්නවා මට කියන්න ඕනේ තව චුට්ටි කැල්ලකුත් ඔයා මට සමා වෙන්න ඕනේ ඉඩ දෙන්න අනුර කුමාර දිසානායක මහත්තයා බලයට එයිද නැද්ද මන් දන්නේ නමුත් මේ දෙන්නගෙන් එක්කෙනෙක් එනවා. ඒකනේ මේ මට කියන්න ඕනේ එක්සත් ජාතික පක්ෂයට මම කොහොමද සම්බන්ධ වුනේ කියලා. අපේ වර්තමාන ජනාධිපතිතුමා එතකොට අගමැතිතුමා. අගමැතිතුමා හැටියට අටපාරක් ඇවිල්ලා තිනවා කටාර රාජ්‍යයට මගේ සමේ. එතකොට මම එනවා එතුමාව පිළිගන්න. එතකොට තමයි එතුමා මට කියන්නේ. ඒක 2000 කී වගේ. 17. අදදා යහපාලන සමේ. යහපාලන සමේ. එතකොට සිරිසේන ජනාධිපතිතුමානි මට මේ ආණ්ඩුකාර ධූරයක් දෙන්නම් කියලා මට දුන්න ආණ්ඩුකාර ධූරයේ ඉස්සල්ලාම දුන්නේ නිලූකා ඒකනායකට. මොකද මට ආණ්ඩුකාර ධූරයක් දුන්නා. දීලා මට කිව්වා මම ඔයාව පත් කරනවා මධ්‍යම පළාතේ. ඒ කියන්නේ නුවර දලදා මාලිගාව තියෙන තැන ඔයාව ආණ්ඩුකාරය හැටියට පත් කරනවා. හැබැයි මට වග කියන්න බැරි හේතුවක් තියෙනවා. මම මොකද සර් කියලා. ඔයා කතෝලිකේ. ඒ නිසා සමහරලාට නායක ආණ්ඩුර රුගියයි මෙන්න මේ පරංගී කොහොමත් කරා නේද කියලා අපේ ඩිවිෂන් එකට. එහෙම වුණොත් මම ඔයාව මාරු කරනවා කිව්වා. මම කිව්වා එහෙමනම් සර් දැම්ම මට දෙන්න එපා. නිලූකා ඒකනායක මැතිනියට දෙන්න. එතුමා යාගෙන ඉන්නේ දැන්. මට මතකයි ඒ සිදුවීම. ඔව් ඒ සිදුවීමෙන්ද මම කිව්වා මට දෙන්න එපා එහෙනම්. එහෙනම් මං කතෝලිකයනේ. එතුමියට දෙන්න. එතුමා එතුමිය ඇවිල්ලා ඕක කරාගෙන යයි. ඊළඟට මට වෙච්ච වැඩේ මේ බලන්න මේ කර්මය සහ කර්මය කියන එක. කටට ආපු එක ගිල ගන්න බැරුණා. ඇයි? මට කිව්වේ ගේට්ටුව ලොක් කරපන් උඹට ආණ්ඩුකාරකමක් තියෙනවා. මං ගේට්ටුව ලොක් කරා. මෙන්න යකෝ සුමාන දෙයකට පස්සේ නිලූකා ඒකනායක ආණ්ඩුකාරවරිය. දැන් ආගෙන ඉන්නවා එතුමි. මට දැන් කියනෝ මං බැලුවා දැන් මාසයක් බැලුවා දෙකක් බැලුවා මෙලෝ රෙද්දක් නැහැ. මට මොකුත්ම නැහැ දැන්. ඒතොර ඔක කරේ රාජිතමතුමයි. දැන් එතුමත් ආගෙන ඉන්නවා මේක සත්‍යයක් කියලා දන්නවා. ඊළඟට මොකද්ද උනේ? මට කිව්වා එහෙනම් ඉතින් වාට කරන්න දෙයක් නැහැ. කටාර් කියන්නේ ලෝකේ ධනවත්ම රට. ඔන්න ඔබතුමාට මම කටාර් රාජ්‍යයේ තානාපතිකම්. මොකද තානාපතිකම් මට එපා. නෑ නෑ වා මං කියන හින්දා යන්න කියලා. ඔන්න එදා පාර ඔහොම තමයි මං ගියේ. ගිහිල්ලා ඉවර වෙලා මං ඉන්න අතර ඔන්න අලුත් ආණ්ඩුකාරවරු ඔක්කොම පත් කරා. මෙන්න මට සිරිසේන ජනාධිපතිතුමා කෝල් කළාම කිව්වා ඔයා එන්න මං මේ පරවා ආණ්ඩුකාරයෙක් කරනවා. බලන්න මගේ වෙලාව. මෙහි ඇවිල්ලා ආණ්ඩුකාරවරු තෝරනකොට මගේ නම නැහැ. මට දවස් 3කට ඉස්සෙල්ලත් කිව්වා ඔයාලා ඇස්ති වෙන්න ආයිත් ඔයා කටාර යන්නේ නැහැ. මට මං ඇමතිවරුන්ගේ නම් කියන්නේ නැහැ. මට ඔය මට හරි කනගාටුයි කියන්නේ ඒ අය කිව්වලු ඒස්පීට තානාපතිකමක් දුන්නා එයා දාලාවා. එයාට ආණ්ඩුකාරකම් දෙන්න බෑ කියලා කෘත්‍යාධිකාරී මණ්ඩලේ කතා වෙලා. වග කීරු නම් දෙක තුනක් තියෙනවා. ඉතින් මං ඒවා කියන්නේ නැහැ. මට ඒක හුඟක් මැති ඇමතිවරුන්ට මූල්‍යමය ආධාර උපකාර කරලා තිබෙනවා. පැහැදිලිවම නමුත් සතේකට විශ්වාස කරන්න එපා. දේශපාලඥය කියන්නේ අපේ තාත්තා ඉන්න කාලේ කියලා දිනන පොලිසිය එක්කෙනාව විශ්වාස කරන්න එපා. පන්සලේ ආන්දරංග විශ්වාස කරන්න එපා. පල්ලියේ පූජකයාව විශ්වාස කරන්න එපා. දැන් ඕකට දාන්න වෙනවා අර දේශපාලඥයව. ගන්නකම් විතරයි ඉතුරු ටික ඉවරයි. ඊට පස්සේ ඉන්නු කියන්නේ ඊට පස්සේ මං ආවා. දැන් මං වර්තමාන ජනාධිපතිතුමා ගුව ඇම්බැසඩර් ජොයින් විත්තස්. එතුමාලා සමග සම්බන්ධ වෙන්න කියලා මං ඉතින් සිරිසේන ලොක්කා එක්ක පොඩ්ඩක් අප්සෙට් එකේ හිටිය ඇයි ආණ්ඩුකාරකමක් දුන්නේ නැහනේ. තව අවුරුද්දක් මට දුන්නා තානාපති සේවය මං එපා කියලා ආවා. ඇවිල්ලා මෙහෙ ඉන්නකොට තමයි ඔන්න ආණ්ඩුව මේ වෙලා ඔය ඩයනාගේ පක්ෂේ නෙමෙයි මැතිතුමා ඉස්සල්ලා ගන්න හිටියේ. ඒස්පීලියනගේගේ කම්කරු පක්ෂය තමයි ඉස්සල්ලම සජබය ගණ්ඩ හිටියේ පක්ෂය හැටියට. මගේ එක්ක රෑ දවස් 3ක් සාකච්ඡා කරා. කවුද? එරාන් වික්‍රමරත්න මැතිතුමා, අජිත් පී පෙරේර මැතිතුමා, නලින් බණ්ඩාර මැතිතුමා. මේ 3 දෙනාම මම එක්ක සාකච්ඡා කරා. රෑට මට කියලා තියෙන්නේ තනියෙන් එන්න ඕනේ, ඩ්‍රයිවර් කෙනෙක්වවත් ගේන්න බෑ. ඒ විදිය රහසිගත සාකච්ඡා කරලා 3 වෙනි දවසේ මට කිව්වා ඔන්න දැන් ඔයාගේ ඔක්කොම අපි බල්ලත් ඉවරයි. මැතිවරණ කාර්යාලයේත් බැලුවා හෙට අපි අසංකරමු කියලා.
මට ජාතික ලැයිස්තුවේ එකක් හම්බ වෙනවා. සතයක්වත් මගෙන් ඉල්ලුවේ නැහැ. බලන්න මට වෙච්ච වැඩේ. රවි කරුණානායක ඇමතුමා උදේ කතා කළා. ඒස්පී මොකද්ද මොකද්ද කියලා කතා කරනකොට මං කිව්වා ඇමතුමා හෙට මම යනවා සජිත් ප්‍රේමදාස මහත්තයාට මගේ පක්ෂේ දෙනවා. ආහ කලබල වෙන්න එපා විනාඩි 10ක් දෙන්න කිව්වා. මෙන්ට විනාඩි 10න් මට කොල්ලයක් දාලා කිව්වා රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වා කියලා මාව ටක් ගාලා එක්ක එන්න. මෙන්න මාවත් අරන් ගියා. මේවා වගකීමෙන් කියන්නේ පරම සත්‍ය මේ අහන සියලු වගකීත්ව පිළිගන්නවා මං කියන එක ඇත්ත කියලා. අයියෝ මට මේ කටට වැටිච්ච එක මට එදා පාර ලොක්ක කිව්වා ඇම්බැසඩර් I'll give a guarantee that you will be in parliament with me. We'll work like this kiyala. Api mehema weda karamu. Man idin kalpana kara avurudu 40 ganaka palapuruddak tiyana nayakek boru kiyanne. Man kowa bay I'm sorry sir. Mata contest karanna nam ba. Taranga karanna ba. Mata sangvidhayakkan epa. Naha naha man wada jathika laisthen tiya etuwa yana enaman nathi unane. අන්තිමට මට කතා කරලා කිව්වා මේක කැඩිලා විනාශ වෙලා ගියාම කරන්න දෙයක් නැහැ. දැන් ඔබතුමත් තරම් කරන්න ඕනේ කියලා. මං කිව්වා මට නම් සර් තරම් ගන්න බෑ. මොකද මං දන්නවා මේ මිනිස්සු දර්ශන ලොක්ක අපිට ඡන්දේ දෙන්නේ නැහැ. අපෙන් සල්ලි ගන්නවා ඔක්කොම දේවල් ගනි ඡන්දේ නම් දෙන්නේ නැහැ. මං එදා පාර කරපු වැඩේ මං දේශපාලන ජීවිතේදී එතුමා ස්ටේජ් එකේ ඉඳෙද්දි මං වේදිකාව වෙනකලා කිව්වා තමුන්වන්සලා මට ඡන්දේ දෙන්න එපා. මගේ නායකතුමාට ඡන්දේ දෙන්න. ඒතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා එකපාරම නැගිට්ටා ස්ටේජ් එකේ. නැගිටලා කිව්වා මට බාධාවක් කරන්න තියෙනවා. එතුමා කිව්වා මට ඡන්දේ දෙන්න කියලා මං ඉල්ලා හිටනවා. තමුන්නාංශයටත් තමුන්නාංශෙලා ඒස්පී ලියනගේ මහත්තයාටත් ඡන්දයක් දෙන්න. මට රනිල් වික්‍රමසිංහ මහත්තයා දවසක් කිව්වා එතුමා මම ජීවිතේ හම්බු වෙච්ච විශේෂිත පුද්ගලයෙක් ඔයා. මං අහ මොකද සර් කියලා. අම්මයි තාත්තයි අක්කයි නංගී අයියයි මල්ලි තරඟයට ආවත් පාර්ලිමේන්තු යන්න එකාට එකා මරාගෙන තමයි පාර්ලිමේන්තු යන්නේ කපා කොටාගෙන තමුන්නාංශේ විතරක් මන් දැක්කා මගේ නම කියලා කිව්වා මට ඡන්දෙ දෙන්න එපා අපේ නායකතුමාට ඡන්දෙ දෙන්න ඒ නිසා මන් තමුන්නාංශයට ගරු කරනෝ මං අද වෙනකන් කියනෝ ගොඩක් අය ගිහිල්ලා ලොක්කට පැමිණිලි කරා යන්න ඒස්පී ලියනගේ සර්ට මෙහෙම මෙහෙම කියනෝ එතුමා කිව්වලු කටවහගෙන ඉන්න අපේ ආණ්ඩුවක් ආවම එතුමාට අපි අදාළ උදව්ව කරමු කියලා. මං ඉතින් ගියා අපේ ආණ්ඩුව සරට ජීවිතේ මේ ආත්මෙදි කෙරෙන්න වෙන්නේ නැහැ. මොකද අපේ ආණ්ඩුවක් එන්නේ නැහනේ. ඒ නිසා අර එදා පෙරදුනා වගේ මට දැන් කියන්න තියෙන්නේ අපි දෙන්න කරන්න දෙයක් නැහැ. සංසාරේ හැටියෙම තමයි. එතුමාට වාසනාවක් නැහැ. ඡන්ද ඉල්ලලා දිනන්න. එතුමාට ආවේ අර වාසනාව. පුරුය අර තියෙන පෙර පෙරපිනක් ආවා. හරි. ඉතින් ඒ නිසා මං හිතනවා මං එදා ගත්ත තීරණය මට මිස් වෙලා ගියා කටට වැටිච්ච දේ ඩයනට අම්බුණා. ඩයනගේ පක්ෂේ ගත්තා. එතුමියට ජාතික മന്ത്രി ලයිස්තු മന്ത്രി ධුරයක් අම්බුණා. හරි. අද සැප්තැම්බර් මාසේ හතරවෙනිදා 21 ඡන්දේ 22 වෙනිදා මධ්‍යහනේ වෙනකොට දන්නවා අපි මේ රටේ ඡන්දදායකයෝ හා පුරවැසියෝ ඒස්පී ලියනගේ පරාදයි කියලා. ඔව්. ඔබ ජනාධිපතිවරණ පරාජයෙන් පසු ගන්න දේශපාලන යම් තීන්දුවක් ඔබේ හිතේ සනිටුහන් වෙලා තිබෙනවද? මෙහෙමයි ගරුමැතුමනි එදාට මම සතුටටපත් වෙනවා මම දන්නවා ඒ මම කියන දෙන්නගෙන් එක්කෙනෙක්පත් වෙනවා. එකාවත් සජිත් මහත්තයාවත් අනුර මහත්තයාවත් මම සතුටටපත් වෙනවා මම ජයග්‍රහණය කළා කියලා. මොකද මට ඕනේ මේක මගේ රට. මගේ රට ගලව ගන්නයි මට ඕනේ. මගේ රට තව තවත් විනාශ වෙනවා දකින්න මම කැමති නෑ. වර්තමාන ජනාධිපතිතුමාගේ න්‍යාය මොකක්ද දන්නවද? ඉන්නකම් කාලා බීලා ජොලියේ ඉන්නවා. එතුමා නෑ ණය වෙන්නේ රටනේ. එතුමා ටෙලිකොම් එක විකුණයි. එතුමා විකුණයි විදුලි බල මණ්ඩලය. පුද්ගලික අංශයට මේව දෙන එක නම් හොඳයි. මොකද අපේ මිනිස්සු වැඩ කරන්නේ ඇතුලේ ඉඳලා. රාජ්‍ය සේවය පුළුවන් තරම්
පුද්ගල ගන්සේට දෙන එක හොඳයි. හැබැයි අපේ රටේ මිනිසුන්ට දෙන්න ඕන. සජිත් බැරි වෙලා හරි ජාතික ලයිස්තුවෙන් ඔබව ගත්තොත් ඔබ යනවා දේ ගමන. නෑ මේමයි ඉතින් මේ දැන් ස්විප් එකක් ඇදුනම ඔයා අහන්න එපා ස්විප් එක ගන්නවද නැද්ද කියලා ගන්නවා. නෑ ඔබ මේ මග හැරුණු හා අත හැරුණු කතා කියන හිම. ඕ නෑ 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 මං කියන්නේ මම එහෙම නෙමෙයි මම කැමති ඕනම පක්ෂකින් මට ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් දෙනවා නම් මං ඒ පක්ෂය අරමුදලට ලක්ෂ 2300ක් දෙන්න කැමති. ලක්ෂ 2000ක් දෙන්න කැමති. හෙට හරි කැමති. මට හැබැයි දන් දෙන්න නම් බෑ. හැබැයි මං එන්නේ හොරකම් කරන්න, දූෂණය කරන්න, වංචා කරන්න ඒ ජරා වැඩවලට නෙමෙයි මං එන්නේ. ආණ්ඩුවේ නිල නිවාස වාහන ඉන්න. ඒව මට කිසි දෙයක් ඕනේ නැහැ. මගේ ගෙවල් තියෙනවා. මට ගාඩ් එකට ඕනේ දෙන්නයි. දැන්ට අපිට ගාඩ් එකට ගන්න පුළුවන් ගොඩක් අය. මං ගිල් තියෙන එහෙම අවශ්‍ය නැහැ. මොකද මාව මරනවා නම් මන් දන්නවා දැන් මරන්නේ කවුද කියලා. ඔයත් දන්නවනේ කවුද කියලා. ඒ නිසා මං හිතනවා ඒ විදිය වැඩ එතුමා කරන්නේ නැහැ. මං කියන දේවල් සත්‍යයි කියලා ඔය හැම කෙනෙක්ම දන්නවා. ඒ නිසා යම් කෙනෙක් මට අවස්ථාවක් දුන්නොත් එහෙම මං නිකන් ඉන්නන්නේ නැහැ. මගේ පක්ෂය ඒ වැඩේ බාර අරගෙන සාර්ථකව ඉටු කරනවා. හා ඒ වැඩේ බාර අරගෙන සාර්ථකව ඉටු කරනවා. තාමත් සාර්ථක. මොකද අද වෙනකන් කරුමැත්තුමනේ මට ආණ්ඩුවෙන් ඔය රජේ ඉඩම් ගන්න ඒවා. හොරෙන් මේවා කරන ඒවා කිසි දෙයක් කරලා නැහැ. අද වෙනකම් මට කිසිම උසාවියක මගේ ඉඩම්කාරයෙක් මට විරුද්ධව නඩුවක් දාලා නැහැ. මම දාලා තිනවා ඉඩම් අල්ලපු අයට ඔය තැන් තැන් වල. එහෙම නැතුව අපිට නඩුවක් නැහැ. ආයතනයට විරුද්ධව නඩුවක් නැහැ. හොර ඔප්පු දුන්නා හරි හොර මේවා කරා කියලා. ඒව නැහැ. අපි පිළිසිදුව ඉන්නවා ඉන්නකන් සතුටින් ඉන්නවා. ඇයි මගේ පැදුරු පාටිය ගැන එක වචනයක් කාන්නේ නැත්තේ? ඒක ඉතින් කවුරුත් දන්නේ නැද්ද? ඇත්තටම මේ කාලයත් පොඩ්ඩක් අවම නිසායි ඒ පැදුරු පාටිය හරි රසවත් කතාවක් ඔබ සතුව තිබෙනවා වෙන්නට ඕනේ. මොකද? නෑ TNL එකේ පැදුරු පාටිය ගැන ඔබ මේ කියන්නේ. ඔව්. ඒක කොහොමද ඔබට ඕගනයිස් කරන්න සංවිධානය කරන්න හිතුනේ? ඒ මොන හේතුවක් පදනම් කරගෙනද? දර්ශන නැතුමා පැදුරු පාටිය අවුරුදු 19ක් පුරා මං කරගෙන යනවා. 19ක් අවුරුදු. ඔය ඉස්සෙල්ලාම ඔක පැදුරු පාටිය කරේ චමුදිට. ඊට පස්සේ තමයි ඇවිල්ලා මම ඕක ප්‍රසන්ට කෙනෙක් හැටියටපත් උනේ. මොකද මම පහුගිය මාසේ හෝ ඊට කලින් මාසේ අවස්ථා දෙකක TNL එකේ ජනහනට සහභාගී වුණා නාරද මේ කවුද අපේ ධනංජය ඔව් එක්ක නාරම් බැද්දත් එක්ක මම දැක්කා බිත්තියේ ලියලා තියෙන දේවල් සටහන් ඔව් ඔව් ඉතින් කතා කරමු. ඒ වගේ මම මට ඕනේ දැන් මම ඒකට මාසෙට මිලියනයක් වියදම් කරා. මං හොඳ නැද්ද? දැන් මට අවුරුදු 50ට වැඩි ඉනේ වයස. එතකොට දර්ශන නැත්තුමා හොඳ නැද්ද? මං නිරෝගීව ඉන්නේක තමයි මට ඕනේ. මට සල්ලි දින ඕනේ. මට ඕනේ මං නිරෝගීව ඉන්න. මාසෙට මට මිලියනයක් ගියාට ප්‍රශ්නයක් නැහැ. මම ගණන් අත ලැබලුව තව අවුරුදු 10ක් මං ජීවත් වුණොත් එහෙම මෙච්චර මිලියන ගණක් මං වියදම් කරන්නේ. හැබැයි මං ජේසුබීටයි කිසිම හાર્ට් ඇටැක් එකක් හරි කිසිම දෙයක් නරක රෝගයක්වත් මට නැත. බොහොම තරුණයෙක්ට වඩා හැමදේම පුළුවන්. තාම පුළුවන්. පුළුවන් තාම. හරි. අහන්න සතුටුයි. ඒක හරි. මං හිතනවා නිරෝගීකමේ මූලික දේ සතුට. සතුට. අවංකවම. දවවා මගේ ඔෆිස් එකේ ඕන කෙනෙක්ගෙන් අහන්න EPF ETF මේගොල්ලෝ හරියට ග්‍රැටිවිටි ගෙවනවද? ඔෆිස් එකේ ඉන්නේ මේ ගොඩක් වැඩ ගන්න සයිට්ස් වල. ඒව ඔක්කොම නීට් එකට ලස්සනට කරලා තිනවා. කිසිම මිනිහෙට අසාධාරණයක් නොවෙන්නේ. හරි. ඔබ කතෝලික බැතිමතේ කතෝලික බැස. ඔව්. කේන්දරයක් එහෙම තියෙනවද? ඉතමත් පැහැදිලිවම කේන්දරේ තියෙනවා විශ්වාසත් කරනවා. විශ්වාසත් කරනවා. කරනවා. ඔව්. ඔබේ ලග්නේ. ඔබේ ලග්නේ කුමක්? සිංහ ලග්නේ. සිංහ ලග්නේ. ඒ ඔබ විශ්වාස කරන මේ ජ්‍යොතිෂයට හෝ කේන්දරයට අනුව ඉදිරි කාලවකවානුව සම්බන්ධයෙන් ඔබගේ මොනවා හරි තියෙනවද යම් විශේෂත්වයක්? අනිවාර්යෙන් ලැබෙන අවුරුදු පාලමේන්තුව යනවා. 2025 තියෙනවා ඇත්තට. 2025. 2025 අනිවාර්යෙන් පාර්ලිමේන්තුව යනවා. හැබැයි මම යන්නේ ජාතික ලයිස්තුවෙන් ඔබේ ඔබතුමා මතක තියාගන්න ඡන්දේ ඉල්ලන්නේ නැත. හොඳයි. අපේ බෝඩ් එකත් ගලවලා දැම්මා පෙරේදා. අපේ සංවිධායක කියන එක ගලවලා දැම්මා. අර බොරෙල්ලේ ඔෆිස් එක ගලවලා දැම්මා. වැඩක් නැහැ නේ මම ජාතික පක්ෂයේ සංවිධායක. මම පක්ෂනායකයෙක්. ලෝකේ දැන් අද එංගලන්තේ දින්නේ ලේබර් පාර්ටි. කම්කරු පක්ෂය දෙන්නේ. එහෙමනම් මට එංගලන්තයේ කම්කරු පක්ෂයෙන් මට කියනවා ලංකාවම ඔබ ඕගනයිස් කරන්න අපි දෙන්නම් වට උදව්. මම කවදක්වත් විදේශ රටක ආධාරයක් කරන්නේ නැහැ. මට මේ පාර මැතිවරණ දෙද්දි කිව්වා
පැහැදිලිව උත්සාහයක් දරන්න අපි සපෝට් එකක් දෙන්න. දැන් වෙන අය ඔය පක්ෂ දින අය පොඩි බිස්නස් පාරක් දානවා ඔතන. වෙන රටවලින් ගෙන්න ගන්නවා ෆන්ඩ්ස්. ඔව් ෆන්ඩ් රේස් කරනවා. හරි. එහෙනම් අපි අවසානයේ සෙල් දේශය ප්‍රාර්ථනා කරන ඔබගේ සියලුම ආකාරයේ දේශපාලන අභිලාෂයන් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා කියා ප්‍රාර්ථනා කරමින් අපි ඔබෙන් සමු ගන්න ඔබට සුබ සන්ධ්‍යාවක්. ස්තුතියි. නැවත වරක් ස්තුතිවන්ත වෙනවා. ඔබගේ මේ නාලිකාවට මම ගොඩක් ආදරය කරනවා. ඔබ මට එදා කුඩු වෙන්න ගැහුවා. අද මාව ඒ වගේම ආදරෙන් පිළිගත්තා. දර්ශනමත්ම වට දීර්ඝාෂ ලැබෙන්න ඕන. ස්තුතියි. දීර්ඝාෂ වේවා.